රිටිගල ජයසේන හෙවත් මහසෝනා තුලින් කියවෙන අපේ ඉතිහාසයේ අපූරු අප්‍රකට කතාවක් ගැන තමයි අද අපි ඔබත් එක්ක බෙදාගන්නේ. දුටුගැමුණු රජතුමා එලාර සතුරෝ පරදවලා ජයග්‍රහණය කළාට පස්සේ ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනාගෙන ඒ ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සවයක් සංවිධානය කරා. ඒ වගේමයි ගොඩක් දෙනෙක්ට මේ උත්සවයට ආරාධනා කරලා තිබුණා. සාදේ ආරම්භයේදීම ගෝඨයිම්බර යෝධයා මත්පැන් නිසා මත්වීම ඔහුගේ බිරිඳ සෝනා කුමරියට සියලුම පැමිණි අය පිළිගැනීමේ රාජකාරිය බාර කිරීමක් වුණා. ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එක විටම මැදිවිය එක්වම වූ කළු අංගපත මනා වැඩුණ පුද්ගලයෙකු සාදයට පැමිණියා. කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බරට පැවසූ අතර ඒ කිව්ව හැඩරුව අනුව එක විටම ඔහු ගෝඨයිම්බරයා පිළිගත්තා. ඔහු ගෝඨයිම්බරව හඳුනාගත්තා. ඔහු පිළිගෙන සංග්‍රහ කරන්න කියලා සෝනා කුමරියට අනකලා. මේ පැමිණියේ වෙන කිසිවෙක් නෙවෙයි, නම ඇසූ පමණින්ම බොහෝ දෙනා බිය සලිතවන ඍටිගල ජයසේන. ඍටිගල ජයසේන කියන්නේ ජමුණු රජතුමන්ගේ ජයපතා යක්ෂ සේනාව මෙහෙවපු ඇතුන් 10කගේ ශක්තිය තියෙන සේනාධිපති කෙනෙක්. ගෝඨයිම්බර සෙනවියත් මේ ජයසේනත් සාදේ හොඳ හැටි කෑම බීම බීලා මදුවිතේද හොඳට සප්පායම් වුණා. මදුවිතේ ප්‍රමාණය වැඩි වූ විටම සියල්ලම අමතක වුණ ජයසේන එක විටම සිතට ආ අදහසකට අනුව සෝනා කුමරිය වැළඳගත්තා. එකවරම මෙය දුටු ගෝඨයිම්බර සෙනවියාට තරු විසි වුණා. ජයසේනට අසභි වචනයෙන් බැනවදෙමින් තම නිවසෙන් යන ලෙසට ගෝඨයිම්බර තර්ජනය කළා. ඍටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වූ අතර තරහත් සමගම ගෝඨයිම්බරයා තමාට කිසි අභියෝගයක් නැති බවත් සතියකින් තම්මන්නා සුසාන භූමියේදී හැකිනම් දන්දු සටනට එල්ලසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටියා. ගෝඨයිම්බර සෙනවියත් බීමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමන්ගේ වම්පයේ සුලගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දවන බවත් මහා හඬින්ම උත්සව සභාව මැදේම කෑ ගැහුවා. මේ ආරංචිය දැනගත්ත ජමුණු රජතුමා වහාම මේ සටන නවත්තා දමන්න කියලා අණ කරනවා. නමුත් තම අභිමානයට සිදු වුණ ලැජ්ජාව ගැන ඒ ලැජ්ජාවෙන් බේරීමට අනිවාර්යයෙන්ම මේ සටන පැවැත්විය යුතුම බව ඔවුන් දෙදෙනාම පවසා සිටිනවා. සටනට දිනය පැමිණෙන අතර සටනට පෙරදා හොඳින් මත්පැන් දීලා දවල් වෙන තුරුම නිදාගමෙන් ඉඳපු ගෝඨයිම්බරට එකපාරටම තමන් කළ අභියෝගය මතක් වුණා. කෑම බීමද අමතකව ඇඳ සිටි සලුව තලින් ගැටගසාගෙන උතුරු සලුව හිසේ ජටාවක් වගේ බැඳගෙන සුහොන් බිමට දිව යන්නට ගියා. ඒ වන විටත් ඍටිගල ජයසේන ලෝහ සන්නායකයා පැළඳගෙන සිටමින් මනාව සගනට සූදානම් වී සිටි අතර ඔහු හතර රියන් උස පුද්ගලයෙක් වුණා. ගෝඨයිම්බරගේ ප්‍රමාණය ඉන් හරියටම අඩක් පමණ වුණා. ගෝඨයිම්බරගේ සහායට සටන නැරඹීමට පැමිණියය. මෙය දුටුසනින් බොහෝම දුකටපත් වූයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැඟීම නිසාය. තම මිතුරාට ආචාර කර ගෝඨයිම්බර සටන දිවසුනා. ආචාර කිරීමත් සමගම හිස ඔසවා සතුරා හේවත් ජයසේනගේ මුහුණ බැලූ ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම්පයෙන් දැඩි පහරක් එල්ල කරා. එක විටම අන්දමන්ද වූ ජයසේන තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කඳින් මෙන්වලා ගිහිල්ලා ඍටිගල පැත්තේ කරඹ ගහ කරඳුනා. අද මේ ස්ථානය හඳුන්වන්නේ ඔලු කරදන කියලා. මෙය එක විටම දුටුව දැනුණ සෙනසුරු දෙවියන් කලබල වීම නිසා කල්යල් බලා
මනා වැඩ කරන සිරිතද අමතක වෙලා ගිහිල්ලා වහාම පැමිණියා. එවලෙයිම සවාදත්ත වලසෙකුගේ හිසක් ගෙනවිලා ජයසේනගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවිකරා. එම වලස සවාගත්තයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩි හන්දේ අසල පිහිටි සෙනසුරු කෝවිල් භූමියෙන්. සම විටම හිතා මතා වැඩ කරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනට හිස සවිකර ඇත්තේ වලසාගේ මුහුණ පසුපසට සිටින ආකාරයටය. පහතරට මහසෝන් නැටුමේදී හිස පළදින්නේද පසුපසට සිටින ආකාරයටයි. එලෙස නැවත පණ ලැබූ ජයසේන එදා ඉඳන් රියන් 81ක් සහ උස ඇස් 3ක් සහ අත් 4ක් ඇති රතු ඇඳුමින්ද කළුපාට ශරීරයෙන්ද යුතු ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත් වුණා. මුහුට අවතාර පහක් ඇති බව සඳහන් වෙනවා. එනම් එළිවෙකු වාහනයක් කරගත් ලේසොහොන් යක්ෂයා, මුවෙකු වාහනයක් කරගත් අමුසොහොන් ලක්ෂයා, අශ්වයා වාහනය කරගත් ජයසොහොන් යක්ෂයා, බැටළුවා වාහනය කරගත් මරුසොහොන් යක්ෂයා, අලියෙකු පිට යන ගොළුසොහොන් යක්ෂයා මේ මහසෝන් ලක්ෂයාගේ පංච අවතාරයි. විසුමුණි රජතුමා මහසෝන් යක්ෂයාට දෙගාත, ඒ කියන්නේ මිනිස් හා කුකුළු බිලිපුදා ලබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා. සුසාන භූමි කඳු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කරගත් බුදු අනටද යටත් නොවේ යයි පවසන මහසෝන් යක්ෂයා පෙර දැහැනට පමණක් ආවනතන බව පවසනවා. මේ ගැන නම් විශ්වාස කරන්නත් අමාරුවේ නේද? මොකද බුදු අනට සියල්ලම්ම යටත් වන බව තමයි අපිට හිතන්න පුළුවන්. රිටිගල දැනට උගන්වන ඍතිගල විශුද්ධ අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහල පුරුදු සුදලිය අංගම් පරම්පරාවේද උරුමකාරයා. එය ඍතිගල පරපුර ලබා දී ඇත්තේ මේ ඍතිගල ජයසේන සේනාධිපතියයි. එය අදටත් එම ප්‍රදේශයේදී උගන්වනු ලබනවා. මේ වගේ ඔබ මීට පෙර නොසපු අලුත් කතා දැනගන්න දැම්ම අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ටත් ෂෙයා කරන්න.